අයිබුවන්. අද මම ඉන්නේ පාසිකුඩා වෙරළ තීරයේ හෝටල් 12න් එක හෝටලයක් වෙන අනිලාන හෝටලේ ළඟ. ඇත්තටම මට හරි සන්තෝසයි. අවුරුදු 3කට ආසන්න කාලයකට පස්සේ පළමු වතාවට කණ්ඩායමක් විදියට විදේශ සංචාරකයෝ අපි රැගෙන ආවා පාසිකුඩා වෙරළට. අද ඒ සංචාරකයෝ අමායා කාම් හෝටල් දෙකේ නවාතැන්ගෙන සිටිනවා. ඊට අමතරව තව හෝටල් 10ක් තියෙනවා සංචාරකයෝ බලාගෙන ඉන්න. ඒ එක හෝටලයක් තමයි අනිලාන. අද අපිට මේ පාසිකුඩා වෙරළ තවදුරටත් සංරක්ෂණය කිරීමට රජය පැත්තෙන් ගොඩාක් දේවල් කරන්න ඕන. 2011 ඒ වැඩකටයුතු ආරම්භ කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ. බැසිල් රාජපක්ෂ ආර්ථික අමාත්‍යතුමා එදා මේ වැඩපිළිවෙලට ලොකු සහයෝගයක් ලබා දී, ලොකු ආරම්භයක් ලබා දී වැඩසටහන ආරම්භ කරත් 2015 මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වුණාට පස්සේ මේ පසුගිය කාලේ මේ පාසිකුඩා වෙරළ තීරයට කිසිම දෙයක් කරේ නැහැ කියලා මට චෝදනා නගන්න වෙනවා පසුගිය රජයට. නමුත් අපිට අද සංචාරක ව්‍යාපාරය, සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික පහින් එකක් වෙලා තියෙනකොට සෞභාග්‍ය දැක්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තු අනුව මිලියන් 10ක් මේ රටට සංචාරිකයන් ගේන්න වැඩපිළිවෙලක් සකස් කර තියෙන වෙලාවක මේ වගේ ලස්සන පාසිකුඩා වෙරළ තීරේ කිසිවක් නොකර ඒක ඇතහැරලා දාන එක රජයේ පැත්තෙන් ලොකු අසාධාරණයක් මේ ආයෝජකයන්ට කරන්නේ. මොහුන් රජය ගැන බලාපොරොත්තු තියාගෙන ඒ කියපු දේවල් විශ්වාස කරලා මේ පාසිකුඩා වෙරළ තීරේ ආයෝජනය කරලා තියෙනවා. අද හෝටල් 14න් 12ක් හදලා ඉවරයි. කාමර 645කට කිට්ටු ප්‍රමාණයක් ඒ පාසිකුඩා වෙරළ තීරේ සංචාරකයන් වෙනුවෙන් පිහිටවලා තියෙනවා. නමුත් අද වැඩි වශයෙන් ඉන්නේ දේශීය සංචාරකයෝ. දේශීය සංචාරකයෝ හෝටල් වලට පැමිණීම ගැන මගේ කිසි විරෝධයක් නැහැ. දේශීය සංචාරකයා රට ඇතුළේ තියෙන ධනය තැනකින් තැනකට ගෙනියන එක පමණයි මා දකින්නේ. නමුත් මා දකින්නේ විදේශික සංචාරකයෝ ලංකාවට ගෙනාවොත් ඒ සංචාරකයෝ ඒ ඩොලර් වලින් මේ රටට වියදම් කිරීම නිසා රජයේ ආර්ථිකය වැඩි වෙනවා. ඒක තමයි අපි සිදුවෙන්න ඕන. නමුත් ඒකට රජයේ පැත්තෙන් ගොඩක් දේවල් කරන්න ඕන. අන්න ඒ සඳහා තමයි මම අද පාසිකුඩ ඇවිල්ලා ඉන්නේ. මං එකින් එක ඔබලාට කියන්න බලාපොරොත්තු වෙනවා. අද අනිලාන හෝටලේ අපේ ලාංකිකයෝ පිරිලා ඉන්නවා. ඒක ඉතාම සතුටුදායක කරුණක්. ඒ වගේම අපි සංචාරකයන්ගේ මේ හෝටලේ ඉදිරියේදී පුරවන්නත් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.